මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුෝතස්ස භගවතුූ, වරහතු සම්මා සුද්දස්, නමෝතස්ස භගවතුූ, වරහතු සම්මා සබුද්දස්ස, නමෝතස්ස භගවතුූ, වරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය බේවා. පන්නත්න බුදුරජාණන් වහන්සේ විසින්, අපට වදාලේ නිවීම නියෝජනය කරන ශ්‍රාවකත්්‍යයක් කරා ඉන්න කියලයි. එතු අපේ ස්වභාවේ තමයි කාමේ කාමයන් මොහොයාගෙන යන භවේසනා ඒ කාමයන් පදනම් කරගත්ත ලෝකේ නැවත නැවත ප්‍රාර්ථනා කරනක. බ්‍රහ්මචරියේසනා බඹසර බ්‍රහ්මචරිියාව පිණිස නොයෙක් නොයෙ ක්‍රමවේද හභාගෙන යනඒ එක මිත්‍යාව පැත්තින්. තින් මෙබඳු නැවත නැවත යෙදීමක් අපට තියෙනෝ. කෝමත් ලෝකෙ නැවත නැවත සිද්ධ වන සංසිද්ධයක් තමයි පවතින්නේ. එතටේ නවත නැවත යෙදීම ඇතුළි අපට පිවත්න භාග්‍යවතුන් වහන්සි වදාළ විදියට අභ්‍යන්තරය විමසා ගන්නකොට, ඒ විමසාගන්න ශ්‍රාවකයා තුළ මතුවෙන්ට ඕන අධ්‍යාත්මික ප්‍රවේශයක් අපට අනුදැන වදාලා එද අප බැරිවුණේ ඒ ප්‍රවේශය කරා එකතුවන්නටයි අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකූලොවඒ භාගතුනහසි වදාළ ප්‍රවේසයට ටිකෙන්ටික ටිකෙන්ටික එකතු වෙනවා නං අපට තියෙන්නේ පටන්ගන්න මිනමේ විදියටයි අපට තියෙන්නේ සීලය එකට සමවදිනකම එතට ඒ සීල ඒකට සමවදිනකම ඇතුළේ සීලය වශයෙන් භාගතු වහසි වදාළ දෙයක් තියෙනවා. එතකොට මේ භාග්‍යවතුහසි වදාලදේ ඇතුළේ අපට බුදුරජන් වන්තා ස සීට අදාළ ආචාර ධරම පද්ධතියක් පවා අපට අනුදැන වදාරලා තියෙනවා. ඒ සියුම් සියුම් අනුදැන වදාලේ ආචාර ධර්ම පද්ධතියට අපි එකතු එනකොට ඒ රූක්ස හෝ වේවා. ප්‍රනීත හෝවේවා අපගේ අභ්‍යන්තරය ප්‍රනීත වසින් අදකින ලෝකෙ ඇසුරු කරගන හෝවේවා කෙලෙසුපදිනවා නං ඒ කෙලෙස්ෙක් අපට නවත් නැවත නැවත යෙදෙන්ට තින් අවකාසේමයි දුරුවල වෙන්නේ. සමාරවස්ථාවල රූක්ෂ කෙස්තියෙනවා සමාර අවස්ථාවල බොහෝම ප්‍රනීත මනාප වසින් පිළිගත්ත ලෝක ඇතුළ අප අභ්‍යන්තරය තුළ කෙලෙස් හට ගන්නවා. ඒ කෙලෙස්මයි අපි දුරුවල කරන්න ඕන වෙන දෙයක් නෙමී. කෙස් තියමයි ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකුලෝ දුරුගරන්න ඕන්න. එතුට ඒ දුරුවල වෙනකොට අපි තුළ මහ පුදුමාකාඩ කාය දුෂ්චරිතයක්වා දුෂ්චරිතයක් මනෝ දුෂ්චරිතයක් ති බනං ඒ දුෂ්චරිතය මයි පිළිකුල්වෙන්න පටන්ගන්න. දැන් සමාතයේ දුෂ්චරිතය කියනක ආඩම්බරියට කාරණයක් මේ කාලේ.ති යම් කෙනෙක් දුෂ්චරිතය කෙන කෙස් බලවත්වෙච්ච ෝක හැටි බලන්න හරි පුදුමයි දුස්්චරිත සසාගත ස්වභාවය අභිමානයට හේතුවක් විදියටයි සාමාන්‍යයේ කෙලෙස්සාහත ලෝක ඇසලකාන්නේ දැන් හොඳ බලන්න සමහර විවාහය දෙදරායාම නිසා නැවත විවාහයක් වීමට කිසීම ප්‍රශ්නයක් නෑ කෙනෙකුට එහෙම කරගන්න පුළුවන් විවාහ වෙලා ඉන්න කෙනපතෙක් ඇති වෙන කායික මානසික පීඩාව ඉදිරිියයට පුළුවන් අලුත්තෙන් ජීවිතයකට එකතු වෙන්න ඇ පුළුවන් එකට එකතු වෙන්න තො අලුතින් කායිකව මානසිකව ඒ පුද්ගලයාට පවතින පීඩනය ඇතුළ ඒ පීඩනය දරාගෙන අනේ පරණ කරමිණ මේ කියලා ඉතින් යාට එහම ඉඩෝනම කියල එකක් නෑ. එතොට යම් කෙනෙකුට පුළුවන්. ඒ විවාහයි තමන්ට නොගැල පෙනවනං සුදුසු නැත්තන් ඒ විවාහයට තිත තියන්න පුළුවන්. නමුත් පින්වත්නී. එහෙම වනාට, එහම වනාට පින්නත්න යම්බලාවක ඒ ඒ පුද්ගලයා තුළ ඇති වෙන එබඳු විවාහය දෙදරායාම නිසායට තව විවාහයකට යන්න වෙන එක. ඒ විවාහයත් දෙදරායාම නිසා තවත් විවායක යන්න වෙනක ොන්න ො විදිහයට අපිතමකුණ විවා හතරක් පහක් කර ගත්ත කෙනෙක් කියලා ඒ විවා හතරත් පහක් කර ගත්ත එක නිකන් අභිමාන හිට හේතුවක් ගෙනනික සලකන සමාජයත්තියෙන්. විවාය දෙදරාගියපු එක එයා සලකන්නේ නිකම් මහා හපංකමක් විදියට ඉති ඒට බලන්නක ලැබෙන අනවශ්‍ය ප්‍රචාරය බලන් තැමී යුග හොඳට බලන්න එබඳු ආකාටිට විවායේ දෙදනායාම තුළ පවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ඒ ඇතුළි තියෙනවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් එතුට අනවශ්‍ය ප්‍රසිද්ධිය ඇතුළේ එ අනවශ්‍ය විදින මතු වෙනවා අන්නේ ඒවිදියට අනවශ්‍ය විදියට මතු වෙන තැනක එයා කාය දුෂ්චරිතය වචී දුෂ්චරිත මනෝ දුෂ්චරිතය පිළිකුල් කරන කෙනෙක් නෙමී එයා දුෂ්චරිතයට ආවඩන කෙනෙක් එතුොට දැන් ක්‍රමාණුකූලමර සිල්වත් වෙනකොට ප්‍රාතිමෝක්සිං භික්ෂුවක් නන් සංවර වෙනකොට යහපත් තැවතුම් පැවතුම් ඇතිව වාසේ කරනකොට අනුමාත්‍ර වූ වරදෙහි බියදකින සුළු වූ ශික්‍ෂා සමාධානයකට එකතු වෙනකොට එබඳු ශික්‍ෂා සමාධානයකට එකතු වන ශ්‍රාවකයා විසින්. රූක්ෂ හෝවේවා ප්‍රනීත හෝ වේවා ඒ පුද්ගලයා ගන්න අරමුණුටික එ පිළිගන්නේ කෙලෙස්වලට ගැටුමක් ඇති වෙන විදිට නෙමි. කෙලෙස් දුරුවල වෙන විදියට ඉදැන් අපේ සීලයේ දුරුවල වෙනකොට භික්‍ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂය අසංවර වෙනකොට ඇවතුම් පැවතුම් අයහපත්වෙනකොට එයාට වර දෙෙහිබිය දකින සුළු ස්වභාවයක් නෙමෙයි මතු වෙන්නේ. එයාට මතු වෙන්නේ අභ්‍යන්තර අර්බුදකාරීමමට්ටමක්. එතුට එබඳු ආර්බුදකාරිීමමට්ටමක් ඇති වෙච්ච තැනක එයාට අරමුණ මුණ ගැහෙන කොටයා රූක්ෂ විදියට හෝ ප්‍රනීත විදියට හෝ ගන්න අරමුණුටි කැඇසුරු කරගෙන යාගේ අභ්‍යන්තරය අරබුදේමයි වැටෙන්. ඒ අර්බුදේ වැටෙන්න්න වැටෙන්ට යා තුළ කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය පිළිකුල් කරන ස්ොභාවයක් නෙමේ වැටයි ගොඩ නැගෙන දුස්්චරිතය වරණනා කරන දුෂ්චරිතයට වරණනාවක් යන ස්වභාවයක් ඇතිවෙන්. ඒ දුෂ්චරිතයට වරණනාවක් යනකොට ඒ ශ්‍රාවකයා ධර්මී ඇතුළ කීකරුකමක් නෑ. ධර්මය ඇසුරටයා හරිම අකීකරු කෙනෙක් ධර්මය ඇසුරටයා හරිම අකීකරු කෙනෙක් පින්නත්න්නේ. එයා තුළ හරියට අර වංචනක බවතියනවා එකෙන් අ බුදධ දේශනාවට අනුව තමන්ගේ අභ්‍යන්තරය තුළ පවතින කෙලෙසයා සාධාරණී කරණය කරනවා. එත් පුළන් කෙලෙ සාධාරණී කරණය කරන්නට. එතොට ඒ කෙ සාධාරණී කරණය කරනකොට ශස්තෘූන් වහන්සේකිරරි ප්‍රසාදයක් නෙමෙයියා තුළ මතු වෙන්නේ. බඹසරට අනුග්‍රහපිනිස ජීවිතයකට නෙමීයාය එකතු වෙන්නේ එයාට මේ කෙලෙස් සාගත ගති ඇතුලේ ගොඩන ගෙන විතර්ක විතර්ක විචාර සසාගත දුබලකම යාට මැඩ පවත්ව ගණඩ බෑ. දුබලකම මැඩ පවත්ව ගණ්ඩ පුළුවන්කමක් නෑ. ඒ දුබලකම මැඩපවත්ව ගණඩ බැරි වෙච්ච තැනක හැම වෙලාවකමයා සිහි මුලාවෙච්ච කෙනෙක් විදිට අයියා වැඩ කරන්නේ. එයාට රිජුමාර්ගේ ප ශරිජුමාර්ගේ වෙනුවට පේන්නේ අමාර්ගේ මයි. සම්මා දිට්්‍යිය වෙනුවට පියයාට වැටහෙන මිත්‍යා දෘෂ්ටියම ශ්‍රෂ්ට බවයි. ආර්ියස්ාංගික මාර්ගයට වඩා එයා එකතු වෙන්නේ මිච්චා අට්ටංගික මාර්ගයටයි. එයා හැම වෙලාභකම අරමුණු පරිහරණය කරනකොට මිච්චා අට්ටංගික මාර්ගයේ වැඩෙන ආකාරයට තමයියා කටයුතු කරන්නේ කෝමත් එ යා අරමුණු පරිහරණය කන මි්‍ය දෘෂ්ටියී මත්‍යාදෘෂ්ටිින් අුණු පරි අරණය කරන ට කල්පනාවෙන්නේ පින්නත්නී කාම සංකල්පනාව ඇතුළි සුන්දරත්වයක් පවතින බවයි. ව්‍යාපාද සංකල්පය ඇතුළි සුදරත්වයක් පවතින බවයි. හිංසා සංකල්පය ඇතුළේ සුන්දරත්වයක් පවතින බවයි. පාපි අකුසල් සංකල්පනා ඇතුළි සුදරත්වයක් පවතින බවයි. එතුොට එබඳු ආකාරයකට සුන්දරත්වයක් පවතින තැනක ඒ පුද්ගලයක් කතා කරනකොට මිච්චාවාචා. වැඩ කරනකොට මිච්චාකම්මන්ත. ඒ පුද්ගලයා තුළ හරද සංවේදිකමක් මතු වෙන්නේ මිච්චා ආජීවයක් මතු වෙන්නේ. ඒ පුද්ගලයා තුළ උත්හ ඇතිවෙනි කුසලතාවේ මත නෙමි අකුසලතාවේ මත. ඒ පුද්ගල උත්සාහ කරන්නේ අයෝනි සෝමනස්සිකාය මත යෝනි සෝමනස්කාරය මත නනිමි. ඒ අයෝනිස්ෝමනස්කාය මත උත්සාහ කරන්න කරන්න ඒ පුද්ගලයා තුළ සිහිය පිහිටුආගෙන වාසය කරනකමක් දකිින් ලැබෙන්නේ. මුලාවිච්ච සිහියයක්කයා තුළ දකින්න ලැබෙන්නේ යම්වෙලාවක මුලාවිච්ච සිහියයක් පවතින තැනක ඒ මුලාවිච්ච සිහිය පවතින ශ්‍රාවකයා තුළ ක්‍රියාත්මක වෙන අධදකිමතිහා බැලුවට පස්සයා අපට තේරෙනවා මුලාවිච්ච සිහියක් තුළින් ඒ ශ්‍රාවකයා තුළ යම්නැගී සිටීමක් ඇති වෙනවනං ඒ මුලාවිච්ච සහය ඇතුළේ ඒ ශ්‍රාවක කොච්චර දුරුව ලයිද කියෙනවාවනං කොච්චර දුරුව ලයිද කියනවන ඒ පුද්ගලයා තුළ තුන් භාාවට අදාළ කරමය එයාාව වනසනවා දෙේකේ සාවධ්‍යතාවයක් නිරවද්‍යතාවයක් පැහැදිලි හොයාගන්න බෑ සුගතියවත් දුගතතිවත්යාට හොයාන්න බෑ පිනත්නී සුගතියයි දුගතියයිත් ඔොයාගන්න බැරි කෙනෙ කොහොම ව නිරුද්ධ කරන්නේ කවදාවත් කරගන්න බෑ එතකොට යා තුළ වැඩෙන් නිමනෝවාද සංයෝජන නම් වූ ගැටටිකමයි හිරවෙන්නේ. නීවරණ නම් වූ අභ්‍යන්තර සාධකමයි යාතුළ ගොඩ නැගෙන්නේ. ීවරන නම්මු අභ්‍යන්තර සාධකමයි ගොඩනැගෙන්නේ. සංයෝජන නම් වූ ගැට ටිකමයි යා තුළ හිරවෙන්නේ. එතොටේ ඒ සංයෝජන ගැටටිකයා තුළ හිරවෙන්න හිරවෙෙන්ඩ ඒ සංයෝජන ගැට බලවත්වෙන්න බලවත්වෙෙන්න්න පින්නත්න්නේ ඒ පුද්ගලයා තුළ අවිද්‍යාභවතන්නා සහගත ගතිය මයි මෝරන්නේ. එතුර අවිද්‍යාභවතන්නා සසාගත ගතිය මෝරන්න මෝරන්න පින්නත්න්නේී සංසාරී සුරක්ෂිතකමක්කේ ශ්‍රාවකයා තුළ දකින්න ලැබෙන්නේ. සෂිතකක් නෑ එතකොට ඒබඳු සුරක්ෂිකමක් නැති තැනක ඒ ශ්‍රාවකයාගේ තුළමතුට මිච්චා ආජීවය මයි මිච්චා වායාමය මයි මිච්චා සතිය මයි මිච්චා සමාධියය මයි කුසල් සිතේ නෙමි අක්කුසල් සිතේක ගතාවක් මිච්චා සමාධියය කෙල කෙනෙක් නෑ කියලා හිතන්න පුළුවන් නමුත් පින්නත්නී අකුසල් සහගත සිතක් උප දුනාට පස්සේ ඒකට අනුවම හිත පවතෙනවා ඒකට අනුවම මෙයා විතර්ක කරනවා. ඒකට අනුවම විචාර විචාර බලනවා. ඒකට අනුවම අභ්‍යන්තර අරබුධයක් මතයා පැටලෙනවා පින්නත්නී. ඒම පැටලින්ට පැටලිින්ඩ ඒ පුද්ගලයා තුළඒ පුද්ගලයා තුළ තමන්ග නාමරූප පරම්පරාවමයයි මගේ නාමරූප පරම්පරාවේ ස්වභාවේ මෙයයි කෙ යාට හිතා ගණ්ඩුවත් මෑ පින්නත් පුද්ගලයා තුළ බවය හරහා ජරාමරණ දුකකරාම ඇද ඇදී යනවා එතොඩේඒම ඇති ඇදී යන්නේ පින්නත්න උපාදානය හරහා ගත්තා අරමුණුටි ඇසුරු කරගනයි උපාධානය හරහා යාවිච්ච තෘෂ්ණාවම පදනම් කරගනයි එබඳු අරබුදකාරී මට්ටමක් පවතින තැනක පින්නත්නි කවදාවත් පිළිසරණක් කවරාකාරයකවත් රැකවරණයක් න පරොත්තුවන්න ුවන්කමක් නෑ. සුරක්ෂිතකමක් කවදාවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නෑ. එතන පවතින්නේ අනාරක්ෂිතකමක් එතන පවතින්නේ අවධානමක් එතොට ඒ අවධානමින් මිදීම පිණිස එයා ක්‍රමාණුකූලෝ ක්‍රමානුකූලෝ රිජු ක්‍රියාමාර්ගවල්ට එකතු වෙන වනං ඒ රිජු ක්‍රියාමාර්ගවලට එකතු වෙන ශ්‍රාවකයා හොද බදුරජානන්සික ශ්‍රාවකත්්‍යය ඇතුළි විමසා බලන්ලුවන්. එතුට ඒ බුදුරජනක ශ්‍රාවකත්්‍යය ඇතුළි විමසා බලන ශ්‍රාවකයා තුළ මතුවෙන් ඕන ලස්සන දෙයක් තියෙනවා මකදදේ. යස්සේතයේ චතුරෝ දම්මා සද්දස්ස ගරමේ සිනෝ සච්චන් දම්මෝ දීතුචාගෝ, සචේ පෙච්චන සෝචතී. අස්මා ලෝකා පරං ලෝකං ඒවන් පෙච්චන සෝචති. ඒවන් පෙච්චන සෝචති. එතකොට දැම් බුදුරජාණන් වහන්සේ අමානිවනට පැමිණෙන ශ්‍රාවකයා තුළ මතුවෙන්්ඩෝන සුන්දර ආධ්‍යාත්පික ප්‍රවේශයේ මතුකොට වදාළ කෝමද. සද්ධහානෝ අරහන් දම්මන් නිබ්බාන පත්තියා, සුස්සුසා ලබතියේ පඥ්ඥා අප මත්තෝ විච්චක්කනෝ. සම්පූරණයෙන්ම අසංකත ධාතුවට පැමිණිෙන එකයන්නේ. හේතු ප්‍රත්තියන්ගින් නූපන් ස්වභාවේ තුළ ස්තතිරවන. ඇයි හේතු ප්‍රත්තියන්ගින් නූපන් ස්වභාවේ නම්මු අසංකත තාතුුවට එකතු ෙන් ෝන ඇයි. අසංකත ධාතුවට එකතු වෙෙන්ඩෝන අන් කවරදයක් නිසා වත්නෙමී. සංකත ධාතුුවට ආේනික ක්ෂණ ටිකත්ති නොමකද උපපාදෝ ප්ඥාඇති වයෝ ප්ඥායති තිතස් සං්්‍යතත්තම් ප්ඥායති ඉපදීමක් නැසීමක් වෙනසීමක් තිය නොනි ඒ නිසා අසංකත ධාතුුවට මෙකතු වෙනවා විනා බුදුරජාණන් වහන්සේකි ශ්‍රාවකයාට පැහැදිලි මඟ පෙන්වීමක් නෑ ැහැදිලි අරථයක් නෑ එතේ අසංකත ධාතුවට එකතුවන කෙනා සද්ධහානෝ අරහං දම්මං නිබ්බාන පත්තියා සුස්සුසා ලබතිය පඥ්ඥා අප මත්තෝ විචක්කනෝ ඒ අමානිවනට පමුණුවන අසංකත ධාතුව කරා එකතුවන සම්පූර්ණය නිරෝධ සමාපත්්‍යය සාක්ෂාත් කර ගත උත්තමයා මූලික වසයෙන් එබඳ උත්තමයගේ ස්වභාවය මූලික වසයෙන් ඒ පුද්ගලයා තුළ ඇතිවෙන්නවනමකක්ද සද්ධානු අරහන් දම්මන් නිබ්බාන පත්තියා ඒ ශ්‍රාවකයා ශ්‍රද්ධ උපදවාග්ඩෝන පටිච්ච සමුපාදයට සද්ධා උපදවා ගණ්ඩඕන බුදුරජාණන් වහන්සේගේ න්‍යායාත්මක පැහැදිලි කිරීමට එතුොේ ශ්‍රද්ධා උපදවා ගත්තාට පස්සයා තුළ ඇති වෙන ොමොකක්ද එයා තුළ ඇති වෙනවා සුස්සුසා ලබති ප්ඥා අප මත්තෝ විචක්කනෝ ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා ම පුදුමාකා පුදුමාකාරයක ධර්මය කෙරෙහි ගැම්ඹුරුආශාවක් ධර්මීකරේ ගැබුරු ආශාවක් ඇති වෙන ියුණු ආසාාවක් ඇතිවන තිවුණු කැමැත්තක් ඇතිවුණව දරමය කරේ. එතකට ඒ ධරමය තමයි අප්‍රමාදීව නුවනින් විමසණඩෝන. එතොේ එනම් ධර්මීය කරෙේ ශ්‍රද්ධා උපදවා ගණ්ඩත්ව ඕන ධර්මය කරෙේ චන්දයක් උපදවා ගණ්ඩත්ව ඕන. ඒ ධරමය නුවනින් විම සන්ඩත්ව ඕන එතකටම ගද වෙන්නේ. අපමත්තෝ විචක්කනෝ. විචක්ෂණ සීලීවා අප්‍රමාදිවේ ධරමේ විමසාබලනකොට විචක්ෂණ සීලිවා අප්‍රමාදීව ඒ දරමය විමසාබලන ශ්‍රාවකයා තුළ විමසාබලන ශ්‍රාවකයා තුළ සුස්සුසා ලබතේ ප්ඥා ඒ ශ්‍රාවකයා තුළ තිවුණු ප්‍රඥ්ඥාවක් උපදිනවා තියුණු ප්‍රඥ්ඥාව කඋපදිනවා. ට න තිවුණු ප්‍රච්ා පවාගනීම් පිසේ මකක්ද කරන්න ඕන ඒ පුද්ගලයා තුළ ධර්මය ගෙන ශ්‍රදධාව කපදින්න ඕන පටිච්ච සමපාදයකර යාපහදින්න ඕන පිච්ච සම්පාදය ගෙනන යාට කැත්තක්තිෙන් ඕන පිච සපාද ධර්මය ගෙන නන්දුවක්තියෙන් ඕන එතුර පිච්ච සමපාදයග පිච සම්පාද ධර්මී ගැන යාට උනන්දුවක් ඇති වෙනකොට ඒ පඩි සවපාදය ගැනද උනන්දුව ඇතිවිච ශ්‍රාවකයා තුළ ඒ පඩිස්තවපාදයේ තමා තුළ තහවුරු කරග්ඩ කැමැත්තක් ඇතිවන්න ලෝල් ඒ පි සවපාදේ තමා තුළ තහවරු කරගන්නඩ කැමැත්තක් ඇතිවෙන කෙනා මොකද කරන්නුන් ඒ පිච්ච සමපන්න ධර්මිෝසේ අප්‍රමාධියව විමසණඩෝන එත ඒ පි සවපාද ධර්මියසේ අප්‍රමාණව විමසන කෙනා බෝහම සියුම් තැනකින් පට ගන්නුවු කොතන හරි තැනකින් යා පටන්ගන්න ඕන එට ඒ මේ විමසීම මූලික වසීම චතුරාර් සතතියට යා ප්‍රසාදයක් හදාගන්නවා. එකනෙ ද මිකයන් සද්ධහනෝ අරහං දම්මන් නිබ්බාන පත්තියා සුසුසා ලබතේ ප්ඥා අප මත්තෝ විචක්කනෝ සම්පූරණයම ඒ ශ්‍රාවකයා තුළ චතුරාර් සතතියට පහතින්ඩෝට දුක්කසත්තියට සමුදේ සතතියට නිරෝධ සත්තියට මාර්ග සතිර පහදින්න ඕන. තමන්ගේ නාම සංස්කාරටික දුක්කසතතිය ඇතුළෙහි සංග්‍රහ කරල බලන්ඩ ඕන තමා තුළ හටගන්න නාම ධර්මටික නාම සංස්කකාර ටික දුක්කසතතිය ඇතුළෙහි සංග්‍රහ කරලා බලන්න ඕන. ඒ නාම සංස්කාර ටිකට තමයි මම මම කියල හිතාගෙන ඉන්නේ. ඒ නාම සංස්කාර ටික කෙරෙේ තමයි මම මගේ කියලා වටිනාකමක් ගිහින් තියෙන්නේ. එතුටේ නම් මම මගේ කියල යම් තැනක වටිනාකම ගියානං ඒ මම මගේ කියලා වටිනාකම ගිය නාම සංස්කාර ටිකට මයි වෙනදේකට නෙමේ මම මගේ කියලා වටිනාකමගේ නාම සංස්කාර ටිකට මයි එතොටේ නාමංස්කාටික දුක්ක සත්‍යය තුළ බලන්න ඕන බදුරජනසක ්‍රාවකය එකකදමයි ඉතනක කියන්නේ යම්බලාවක සද්ධානු අරහ දම්මං නි්ාන පත්තියා සොස්සුසාහ ලබතේ ප්ඥා අපපමත්ව විචක්කනූ කියලා. ඒ අප්‍රමාධී විචක්ෂණය කියන මිනිමී සම්පර්ණ වැ පිළිවෙල්ට. අපමත්වෝ විචක්කනු. එතොට දැන් චතුරාර් සතතිය ගැන යා පහදිින් දෝන. එදඩඒ පැහැදුනාට මදී, ඒ දුක්කසතතිය ඇතුළට තමන්ගේ නාම සංස්කාර්ටික බාහලා බලන්ඩෝන නාම සංස්කාරටි දුකසතතිය ඇතුළට බාහලලා බලනකොට ඒ තමා තුළ හටගන්න චිත්තචෛත්ක ර්ටි චිත්තචත්සික ධර්ම දුකසතතිය ඇතුළේ බලනකොට ඒ චිතචයිත්සික ධර්මටික සමුදේවෙන්නේ කුසලා කුසල අරමුණු කරගන කියලා දකිින් ඩෝට. ක ධර්මටික දුක චිත්තචතසික ධර්මටික සමුදේ වෙන මොකක්මතද කුසලා කුසලා අරමුණු පදනම් කරගන එතරඒ කුසලා කුසලා අරමුණු නිරුද්ධ වී යනකොට තමන්ගේ හිත තුළ හටගන්න චිත්තචෛතසික ධර්මටික නිරුද්ධ වී යනවා එත මෙන්න මේ විදියට කුසලා කුසල හේතු පදනම් කරගන තමා තුළ චිත්තචෛතසික ධර්ම හට ගන්නවා සමුදේ වෙනවා දුක එතකොට කුසලා කුසල අරමුණ ටික නිරුද්ධ වී යනොට කුසලා කුසලා අරමුණටික නිරුද්දී යනකොට ඒ නිරුද්ධ වීමම පදනම් කරග තතු ගොඩ නැෙන චිත චතසික ධර්මික රුද්දව යන නිරෝධාය සත්ති්‍යය විසයහිත් අපට ගලපා බලන හැකියාවක් තියෙන් ඩෝන එබඳු හැකියාවක් තියෙන් ඩෝන. එතොට ඒ විදියට බලන ශ්‍රාවකයා තුළ, විදිරි විර්ශණය කරන ශ්‍රාවකයා තුළ එයාට හැකියාවක්තිෙන් දෝන මෙබඳු ආකාරයට කුසලා කුසල හේතු පදනම් කරගෙන ගොඩනගෙන චිත්ත චෛතසික ධරම කුසලා කුසල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා චිත්ත චෛතසික ධර්ම කියලා බලන්ඩ බැරිවෙන එකට අපි ෙනොමකක්ද අවිද්‍යාව කියලා. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අන්නේ අවිද්‍යාව නිසා තමයි පිනත්නී අභිසංස්කාරයන් සමඟ අපි තුළ සුසංයෝගයක් ඇතිවන්නේ. එ මෙන්න මේ ක්‍රියාවලිය තුළ තමයි අපි තු අභිසංස්කාර ගොඩ නැගීම. අබිසංස්කාර. එතට මෙන්න මේ ක්‍රියාවලිය තුළ, අපිට අපි තුළ අභිසංස්කාර ගොඩනැගෙනවා නං මේ ක්‍රියාවලිය තුළ අපි අපේ අභ්‍යන්තරය තුළ අභිසංස්කාර ගොඩ නැගෙනවා නම් ඒ අබිසංස්කාර ගොඩනැගීම නිසා අභිසංස්කාර ගොඩනැගීම තුළ අපට මොකක්ද වෙන්නේ අපට වෙන්නේ අබිසංස්කාරම පද නම් කරගෙන නැවත නැවන්දි විஞ්ඥානය පහළ වෙනවා ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ පාලිවීම නිසා නැවත නැවත නාමරූප පහල වෙනවා ඒ නාමරූප නිසා ඒවා වැඩියයාම නිසා අවිද්‍යාවෙන් මෙවා වැඩෙනවා දැම්මි වෙන්නේ අපිට දැන් ඒ නාමරූප ධර්ම අවිද්‍යාවෙන්ම නැවත නැවත වැඩෙනවා එතුවට ඒවා අවිද්‍යාව පදනම් කර නැවත නැවත වැඩ අනකො නැතන වි්‍යනාමරප පරම් පරවිතන ිත ම හැරනව ිා හර න අපි පුද්ගල බාවි අල් ගන්න පුළුවන් ඒ පුද්ග භවින් අල්ලගතැක ඒවා වැඩෙනවා වැඩෙන්ඩ වැඩෙන්න්න මකද වෙන්නේ වැඩෙන් වැඩෙන්න්න පින්වත්න ඒ පුද්ගලයා තුළ සැපදුක හභාගෙන යන්නේ අවිද්‍යාසාගත ලෝකයක් ඇතුළි එයා සැපදුක හභාගෙන යන්නේ අවිද්‍යා සහගත ලෝකයක් ඇතුළේ ඒ අවිද්‍යාසාගත ලෝකයක් ඇතුළ සැපදුක හභාගන යනකොට ඒ සැපදුකම පදනම් කරගන තමයි තන්හාව මතුව වෙන්නේ තන්නාවම පදනම් කරගෙන පින්වත්නී නැවත නැවත යා තුළ පින් පවු රැස්සෙනවා ඒ පින් පවු රැස්සීම ඇතුළේ පින්වත්නී ඉපදීම ජාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාසයන් හාටගන්නවා. මෙන්න මිබඳු ආකාරයකට මේ චතුරාරි සත්‍යය ඔස්සේ නාම සංස්කාර ටික දුක් සතතිය ඇතුළෙ චිතචයිතක ධර්මික දුක්ක සත්‍යය ඇතුළේ චිතචෛතසික ධර්මටික උපදින හේතුව දුක්ක සමුදේ සත්‍යය නම් ව කුසලා කුසල හේතුටික බලන්න හැකියවත්. ඒ කුසලා කුස හේතු නිරුද්ධ වියනකොටගන්න චිත්තචයිතසික ධර්මටික නිරුද්ද වියයනවා කියලාර පඩිච සමුපා චතුරාර්රි සත්‍යඔයේ බලන්න පුළුවන් හැකියාවතියෙන. බලන්න පුළුවන් හැකියාව තමයි ඒ හැකියාව තමයි පින්නත්න සද්ධහානුව අරහං දම්මන් නිබ්බාන පත්තියා කිය කියන්නේ අමා එකන සම්පූර්ණ අසංකත ධාතුවට එකතුවන ශ්‍රාවකයා තුළ ධර්මය කිරී ශ්‍ර්ධහ උපද දම්මන් නිබ්බාන පත්තියා දම්මා නිබාන පත්තියා කියන්නේ මෙන්න මේ කෙරෙහි තමා තුළ උපදින ප්‍රසාධජනක බව සාධ ජනක බව එතොට යාතුළ ඇතිවෙන්නේ මේ දරමය පිළිබඳ තිවුණු අවබෝධයක් ගොඩ නඟා ගැනීම කෙරෙහි මයි වෙන දේකට නෙමි යා තුළ උනන්දුවක් කැමැත්තක් ඇතිවෙන්නේ මේ ධරමිය කෙරෙහිම තිුණු තිවුණු කැමැත්තක් උපදවා ගැනීම ගැනමයි එයා තුළ ඇතිවෙන්නේ කැමැත්තක් එතකොට මේ ධරමය කෙරෙහිම තිවුණු කැමැත්තක් ේශ්‍රාවකයා තුළ උපදිනකොට ඒ ධරමය කරේ තිවුණු කමැත්තක් උපදවාගත්ත ශ්‍රාවකයා තුළ. ධර්මයකරේ තිවුණු කැත්තක් උපදවාගත්ත ශ්‍රාවකයන් තුළ. ඒ ධරමයම සුස්සුසා ලබතේ පඥ්ඥාපමත්ව විචක්කනෝ. අප්‍රමාදිීව මේ විදිටම උඩට පහලට විචක්ෂණ සීලීව විවර්ශණය කරනකොට. යම්වෙලාවක මේ විදිටම දිගටහරහට දිගට පලලට, ඩට යටට නැවත මේ විදිට විමර්ශනය කරනකොට විචක්ෂණ සීලීව සුස්සුසා ලබතේ ප්ඥා එතකොටම කද වෙන්නේ. ඒ එබඳු විමර්ශණයක් තියන තැනක තමයි ඒ ශ්‍රාවකයා තුළ ප්‍රඥ්ඥාව ලැබෙන්නේ. එබඳු විර්ශණයක් තියෙන තැනක තමයි ප්‍රඥ්ඥාව ලැබේන්නේ. පතිරූපකාරී දූරවා උට්ටාතා විින්දතයේ දනං. සච්චීන කිත්තිං පප්පෝති දදන් මිත්තානී ගන්තති එතකට ඒ ශ්‍රාවකයාට සම්පූර්ණීම ස්වාධීනව වගකීම හුල ගණ්ඩ පුළුවන් වීරයක් ඇති වෙනවා. එහැන යාට තේරෙනවා මේ මොකක්ද වගකීම වගකීම තමන් දරණ්ඩෝඕන කියලා අදහසක් ෙන ඇයි වගකීම මම දරඩෝන වගකීම මම දරණ්ඩෝන අන්කවර දෙයක් නිසාවත් නිමීම වගකීමමන් දරන්න ඕන පතිරූප කාරී දූරවා උට්ටාතාවින්දතයේ තනම් එතකට එයාට වගකි මුහුලන්ට වෙනවා වගකි මුහලන්ට පුළුවන් බීරයක් ඇනේ මොකද යාට පේනෑ බාහිට දෙයක් එයාට පේ නෑ බාහිට පුද්ගලය හේතුව හේතුව එයා චතුරාටි සතතියට ගලපලා බැලුවයි කුමක්ද යා චතුරාරි සත්‍යයට ගලපලා බැලුවේ පින්වත්නී තමාතුළ උපදින චිත්තචෛතසික ධර්මටිකම දුකක් හැටියටයි. ඒ චිත්තචෛතසික ධර්මටික උපදින්ඩ බලපාන හේතුවම කදද. තමාතුළ ගොඩනැගෙන කුසලා කුසල හේතු. ඒ කුසලා කුසල හේතු නියුද්ධ වෙනකොට, ඒ කුසලා කුසල හේතු ප්‍රත්තින් හටගත්ත චිත්තචාෛතසික ධර්මටිකත් නිරුද්ධ වෙලා යනවා. කුසලා කුසල හේතු පදනම් කරන ගොඩනගෙන චිතචෛතසික ධර්මටික තමයි දුක දුක්ක සමුදේ විදියට පෙනුණි කුසලා කුසල හේතු ලෝබදේ සමෝහා ලෝබද්දේ සමූහ එ පදනම් කරෙන නිිතචයිතක ධර්මහටකන ති මෙහෙමහ පදනම් කරන හට ගන්නවා කලළ ද ැතිකම නිසා තමයි. බාහිර පුද්ගලයෙක් බාහිර දෙයක් බාහිර ස්ථානයක් බාහිර කෙනෙක් අපට වැටහෙන්නේ. එතට මෙන්න මේ වගේ කතාවක් නම් සිද්ධ වෙන්නේ එයාට තේරෙනවා එතුන මාතුළ ගොඩනැගෙන කුස්සලා කුසල හේතු පදනම් කරගෙන මාතුළ චිත්ත චෛතසික ධර්ම උපදිනවා. එතර ඒ කුසලා කුසල හේතු පදනම් කරගෙන මාතුළ චිත්ත චෛතසික ධර්ම උපදිනවා. කුසලා කුසල ේතු නිුදධ ව යනකොට චිත්ත චෛක ධර්ම නිරුද්ධ වීයනවා එතකොට එහෙනම් මේක බාහිර කෙනෙක්වත් බාහිර පුද්ගලෙක්වත් බාහිර දෙයක් මතවත් නදා පවත්වන්නඩ පුළුවන් තත්ත්යක් නිමී අන්න එතන තමයි පතිරූපකාරී දූරවා උට්ටාතාවින්දතයේ දරම් එතකොට කද වෙන්නේ වගකීම ඔහුල්ල ගණ්ඩ පුළුවන් බීරියක් ඇති වෙනවා ඉතාම දෛරිය සම්පන්න කමක්කයා තුළ මතු වෙනවා උට්ටාතා වින්දතයේ ධනං. එතො මේ ලෝකෝත්තන වසින් ධනය කියල කතා කරන්නම කක්ද. සද්ධාව ධනයක්, සීලය ධනයක් හිරියොතප කියන කොටස් ධනය පැත්තර කදා කරන්න. චාගය ධනයක් ප්‍රඥාව ධනයක් මෙන මේ විදියට සංකීත්ත ධන කියලා සූතරයක් තියෙනවා. සූත්‍රේදමී ආර්ථික වශයෙන් අපි හඹ කරන දේ ධනය කියල කතා කලාට ඊට වඩා ලෝකෝත්ත නරතයක් කුළු ගැන් වෙන විදිේයට සද්ධා වීර්ිය සීලය සුත චාග පඥ්ඥා ආදිය හිරියොතප පාදිය ධනයක් හැටියට සංග්‍රහ කරලා පෙන්න්නවා එත ටේශ්‍රාවකයා තුළ වගී මුහුලන් පුළො මීරක් කියෙන ොමද යාට පෙන්නෑ බාහිර දෙයක්. එයාට වැටහිෙන්න්න ෑ බාහිර පුද්ගලෙක් එයාට වැටහෙන්න බාහිර සං සිද්ධයක්. ො යටට වැටහෙන්නේ කොමක්ද යාට වැටහෙන්නේ පින්වත්න මෙන්න මේ බඳු දෙයක් කොහොම දෙයක්ද වැටහෙන්නේ. එයාට වැටහෙන්නේ පවත්න එයාගේ අභ්‍යන්තරය තුළ සිද්ධ වන සංසිද්ධියයාට වැටහිෙන්නේ. කුසලා කුසල හේතු ප්‍රත්තිය කරගෙන තමා තුළ චිත්ත චෛසික ධරභ හටගන්නවා. වගකීම්කරුව කෙලිනේ. වගකීම තිියන්් පුළුවන් තැනක් නෑ. වගක පවරන්් පුළුවන් කෙනෙක් නෑ මේ විදිීට වැටහෙනකොට එයා වගකි මුහලන්ඩ පුළුවන් වගකම් ඉසිලිය හැකි වීරියක් ේශ්‍රාවකයා තුළ ඇති වෙනවා එතකොට ශ්‍රාවකයා තුළ මත්තු වෙන්නේ අ ක්‍රමාණුකූරෝ ලෝකෝත්තර ධනටම ය එකතු වෙන්නේ. එතට කීකරුවනි සතතිය තුළමයි ඒකයි මෙතර කියන්නේ සච්චේයන කිත්තිං පප්පෝති. කීකරුවෙන් සත්ත්‍යය තුළෙතු සත්ත්‍යය තුළ කීරුවෙන කොට අය පනමිකක්ද මේ මොහොතේ මීමොහෝත්තේ ගොඩනැගෙන චිත්තචෛත්‍යසික ධර්ම පදනම් කරගෙන මී මොහොත්තේ මාතුළ ප්‍රායෝගිකව අභිසංස්කාර ගොඩනැගෙනවා. එතුරරි අිසංකාර ගොඩ නැගෙන චිත්තචෛතසික ධර්මික් ඇතිවෙලා නැතිවල යනවා කියන හේතු බල දහමුස්ේ බලන්න බැරි විවෙච්ච නිසා ඒ චිත්තචෛතසික ධර්මික කුසලා කුසල හේතු ඇසුරු කරනවා කියලා ප්‍රඥ්ඥාවන් බලන ශ්‍රාවකය කැටියට මට නොතේ එෙන නිසාම, මේ බඳු අරබුදේක ම පැටලිලා ඉන්නවා මේ වගේ මහ බරපතල ප්‍රශ්නයක මම පැටලිලා ඉන්නවා එතටේ පැඩලිලා ඉන්න නිසා මටමකක්ද වෙලා තියනෙන සච්චයන කිත්තින් පප්පෝති ඒ සත්‍යවාදීව කටයුතු කිරීමට මට තිනාව කාසේ අඩුවමක දේ නිසා ඒ සත්‍යවාදී බව නොපෙනෙනතා කල් යට අවිද්‍යාවෙන් තමයි ලෝකයේ ස් පරසක කරන්න පුළුවන් අවිද්‍යම තමයි ලෝකය අතපො ගාන්න පුළුවන් අවිද්‍යාවමත තමයි ලෝකයේ ස් පපස කළ බලන්න පුළුවන් අවිද්‍යාවම ලක ස් පසරනකොට යටට ලක කෙබඳු ආකාරයකටද වැටහෙන්නේ අවිද්‍යාවන් ලෝකයේ ස් පරස කරනකොට යාට වැටහෙන්නේ පින්නත්න්නේ මමා එනේ ඇතුළේ පිගණ්ඩ පුළුවන් මට බලපෑම් කරන ලෝකයක් හැටියටයි මමා එනෙන් පිළිගණ්ඩ පුළුවන් තත්ත්යක් ඇටියට මමානේ මත පිහිට පරිහරය කරන්න පුළුවන් තත්වයක් ඇට තකොට ට සවිඥානිකකාය ගැත් අවබෝධය සහගතයි අවබෝධයක් න බාහිර අරමුණු පිළිබඳවොත් යට අවබෝධයක් නෑ ඒ අවබෝධයක් නැතියකටම අපික නොමකක්ද අවිද්‍යාව කියලා ඒ අවබෝධයක් නැතිකට අපි කියනවා අවිද්‍යාව කියලා එතුට වගකී මුහුලන්න පුළුවන් දෛරියවන්තකමක් ඒ ශ්‍රාව කයට ඇතිව නොමුකද යාට පේනේ අභ්‍යන්තර නාමුධර්ම ුලා කුසල ේතුමත ගොඩනගෙන අභ්‍යන්තර නාම සංස්කකාර්ටිකක් පවෙෙනන්නේ නාම සංස්කාර්ටික මතින් තමයි අභිසංස්කාර ගොඩනගෙන්නේ කියලාර පිච්ච සමුපාද ස්සේ ඩට පාලට විර්ශණය කරන ශ්‍රාවකයාට වැටහීමක් තියනවා. අඳුනා ගැනීමක් තියෙනවා. තේරුන්ගත්තකමක් තියෙනවා. එතුේ තේරුන්ගත්තකම ඇතුළේ මෙයාටම ගදවෙෙන යස්සේති චතුරෝ දම්මා සද්දස් ගරමීසිනෝ සච්චං දම්මෝ දීතුචාගෝ සච්චේ පෙච්චන සෝචති, යස්මා ලෝකං පරං ලෝකං ඒවන් පෙච්චන සෝචති. මොකද මේ කියන්නේ. මේ කියන්නේ පින්නත්නේ යස්සේතයේ චතුරෝ දම්මා ඒ ශ්‍රාවකයා තුළ මේ යම්මාකාරයක සත්‍යයද චතුරෝ දම්මා, සතතියද. දරමේද ඉටවස්ස සච්චන් දම්මෝ දීතුචාගෝ උත්සායද චාගෝ, අතහැරීමද සත්‍යයද සච්චන් දම්මෝ දීතුචාගෝ, සත්‍යයද ධරමයද උත්සායද යාගේද සරලෝ කිවොත්. ලෝකෝත්තර අරතයේ කුළුගෙන්වෙන් නාකාරයට කිවොත්ම ගදද. සත්‍යය වනාහි, සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයයි සත්ති ගැන එකට සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයයි. ධර්මය කියල කියන්. එතවට මේ ලෝකයේ ධරමය තමයි පන්නත්න සමුදේවී නිරුදවී අනේක පදනම් කරගන අනිත්‍යය අනාත්මය කියන ආවීනිකදේ. අනිත්‍යයි යනාත්මයි කියන ආවේනික දේ එත අනිත්‍යයි යනාත්මයි කියන ආවේනික දේ නිසා ඒ ශ්‍රාවක්‍ය තුළ ඇතිව නමුකද සච්චන් දම්මන් දීතු ඒතවට ඒ ශ්‍රාවකයාට නිරෝධය සාක්ෂාත් කර ගැනීම පිණි සභ්‍යන්තරින් බුරපුරා නැගෙනවා කැමැත්තක් අනිත්‍යය යනාත්මයි කියලා අවබෝදධ කර ගැනීම පිණිසයා තුළ බුරපුරා නැගෙනවා කැමැත්තක් ඒ කැමැත්තත් එක්කම මේ ශ්‍රාවකයා තුළ මතු වෙනවා ඉතාම සුන්දර දෙයක් මොකදදේ. මේ සත්‍යය තමා තුළ තහවුරු කරගන්ටුවමනා කරන කැමැත්තක්කයා තුළ මතු වෙනවා. සච්චන් දම්මෝ දීතුචාගෝ එතවට යාතුළ අතහැරෙනවා මොකදද කෙලෙස් ගතිය එයා තුළ අතැ කෙලෙස් ගතිය. මෙන්න මේටික තමයි ුදුරජාණ ොහසක ශ්‍රාවකයා තුළ මත්තු ඉන්ුවන ප්‍රබලම සාමූහහික අවස්ථාව. සච්චන් දම්මූ දීතු චාගෝ එතොට බන්දුු ශ්‍රාවකත්්‍යයකාාවත් එයාගේ සිට මැදහත්ව පවතිනවා කොයි කෙබඳු ආකාරයට මදහත්ව පවතින්නේ සචේ පෙච්චන සෝචති අස්මාලෝකා පරංලෝකංඒවං පෙච්චන සෝචති. ඒ පුද්ගලයා තුළ මිලෝ සෝක කිරීමකුත් නෑ පරලෝ සෝක කිරීමකුත් නෑ එත මෙලෝ පරලෝසෝක කරන්න ෑ කියන්නේ දෙතරම පැනවිනෑ කියනක ඒත් දෙතරම පැනවිනෑ කියන්නේ ඒ ශ්‍රාවකයා නිරෝධය කෙරෙහි එක වනා කියන එක දෙතරම පැනවින්නෑ කියලා ඕක ධර්මී පාවිච්චිකනු ලස්සන වචනයක්මකක්්දී පාරගත භාවය ඒට පැහැදිලි කරන්නේ පාරගත භාවයයි එබඳු පාරගත භාවයකට යම්බෙලාවක එකතු වුණුත් එකන යම්බලාවකයේ ඒ ශ්‍රාවකයා තුළ එබඳු පාරගත භාවයක්ම මතුවෙන්න පටන්ගත්තොත් ඒ පාරගත භාවේ මතුකරගන්න ශ්‍රාවකයා ඒ වෙනුවෙන් හිත වඩන්නඩුවන එදොඩේ වඩන ශ්‍රාවකයා තුළ තමයි මේ පෙන්න සච්චං දම්මෝ දීතුචාගෝ කියන තත්ත්වේ මතුවෙන්නේ ත සච්චං දම්මෝ දීතුචා ෝ කියන තත්ත්ේ මතුකර ගණඩනං ඒ සච්චන්දම්මෝ දීතුචාගෝ කියන තත්ත්තේ තමා තුළ හරුවෙන්ෙනකොටම ගත්වෙන අස්මාලෝකා පරංලෝකෝ ඒවන් පිච්චන සෝචති එකඇ මෙලෝ පරලෝ කියන දෙලෝම නොපැනවී ශෝක නොකරන සදාාථනක ශාන්තියයට පත්වුණු ස්වභාවයකට ේශ්‍රාවකයක් ගහිත එකතු වෙනවා. එතොඩයාතුළ සත්‍යය තහවුරුුවෙන්ඩෝඕන සත්‍යය තහවුරු වෙන්න නම් එයාට වර්තමාන භවය ඉතා මැනවින් අඳුරගන්නඩ පුළුවන්වෙෙන් ඕෝන ඒ වර්තමාන භවය විතරක් අඳුන ගැන බෑ ඒ ශ්‍රාවකයා තුළ පින්න්නත්නී අතීත භව ගැත් තයනට පැහදිලි හඳුනා ගැනීමත් තියෙන් ඕන ඒවගේ මේ ශ්‍රාවකයා තුළ අනාගතයේ සිද්ධ වන සංසිද්ධී ගැත් යට අබෝධයක් තියෙන් ඕන හැබැයි ඒ පටිච්ච සමුප්පාදයට සාධහරණ විදියට අවබෝධ කරගණන්නඩත් ඕන. පි සවපාදයට සාධාරණ විදියට අවබෝධ කරනවා අනම්මකාද වෙන්නේ. එයා අතීත හේතු දෙැ ගණ්ඩත්ව ඕන ර්මාන පල දැන ගඩත් ඕන. ඒ පල නිසා වර්තමාන හටගන්න හේතු දන ගණඩත්ව ඕන, අනාගත පල ගැ දන ගන්නත්ව ඕන. එොට හේතු පල හේතුඵල වසෙන් අතීතනාගත වර්තමාන කියන තුන්කාලේ තුළම ගැටගැහි ඇති ආකාරයා දැන ගණ්ඩඕන. එතුොට යාට බොහම සරලවකිවෝත් එයාට වැටහි මක්තිේ ඕවන අතීත භවී ඇතිවෙච්ච අවිද්‍යාව හේතුයින් තන්නාව හේතුයිෙන් උපාධානය හේතුවෙන්, කර්මි රැස්විච්ච කම හේතුවෙන් වර්තමාන බවයේ ඒවා හේතු කරගන මොහේතුද අවි්‍යාහේතුව තාහේතුව උපාධන හේතුව, කර්ම හේතුව නිසා වර්තමාන බවයේ විඤ්ඥානස්කන්දය පහළවී ඇත. නාමස්කන්දේ පහලවී ඇත, රූපස්කන්දේ පහලවී ඇත. ආ එතන ටික පහල වී ඇත. ස්පර්සය පහළවී ඇත වේදනාවූ පහළ වී ඇත. එතකොට මේ ටික තමයි අති වර්තමාන පලර්ත එතු මේ පලය පරිහරණය කරනකොට ඒ පලය අවිද්‍යාව සමඟ මිශ්‍රවී නන්තියෙන්නේ. මේ පලධර්ම ටික අවිද්‍යාවත්ක්ක මිශ්‍රවෙලා නන්තියෙන්නේ. මේ පළධරම ටික අවිද්‍යාව මිශ්‍රවෙච්ච තැනක අවිද්‍යාවම ඇසුරු කරගන විඤ්ඥාණනාමරූප ආයතන ස්පර්ස වේදනාව නිසා ඒවාම හේතු කරගන පින්වත්නේ වර්තමාන ඒවා පරිහණය කරන හැම වෙලාවකම අවිද්‍යාත ෘෂ්නා උපාදාන කර්මියෝමයේ මේ භවයම පහල වෙන පින්වත්න බවීම පහළ වෙනවා. එතන වර්තමාන භවය පහලවෙන අවිද්‍යා ෘෂ්ණාව රුපාධානකාරමය හේතු කරගෙන මතුභාවයෙහි අනාගත භවයේ නැවතත් විඤ්ඥානස්කන්දය පහලවීමට නියමිතයි. නාමරූප පහලවීමට නියමිතයි. ආයතන පහලවීමට නියමිතයි. ස්පරසවේදනා පහලවීමට නියමිතයි. මෙ බඳු දුක්ක චක්‍රයක මෙබඳු දුුක්ක චාක්‍රයක්. මත වර්තමාන මොහොතේ මේ වර්තමාන මොහොතේ. අපි පැටලිලා ඉන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය යිතා මැනවින් දැකගණ්ඩෝන මැනවින් අඳුනාගණ්ඩ ඕන මැනවින් තේරුම් ග්ඩුවන එකතකොට ඒ මැනවින් තේරුම් ගන්න එක තමයි පින්නත්නී සත්‍යය දකි නොවා කියලා කියන. සච්චන් දම්මු. එතුට එබඳු ආකාරක වර්තමාන බවේ මෙ බඳු හේතු පලවසින් අන්තර් සම්බන්ධයක් පවතින තැනක. සිද්ධ වෙන පොදුසාධකය පොදුදේ මකදදී. සමුදය වන නිරුද්ධ වන ධර්මටිකත් තියෙනු. සමුදේවන නිරුද්ධ වන ධර්මටිකත් තියෙනවා. සච්චන් දම්මු ඒ සමුදේවන නිරුද්ධ වන ධර්මටික නිසා, ඒ සමුදය වී නිරුද්ධ වී යන ධර්මටික නිසා ඒවා අනිත්‍ය වසයෙන් අනාත්මසින් අපට දකිින්ඩ පුළුවන්කමක් තියෙනවා නං. නිතිවසි අනාත්මෝසින් අපට දකින්න පුළුවන් හැකියාවක් තියෙනනවානං. ඒ හැකියාව තුළ තවදුරටත් තවදුරටත් උත්සාහවත් භවක්ති නොනම් ඒ උත්සාහයි කියල කියන්නේ අ සම්මා දිටිය ඇසුරු කරගත්ත ආර්ිය මාර්ගය හඟ දහයකින් යුක්ත ආරිය මාර්ගය මත උත්සාහර නොනන් ඒ උත්සාහ කරන්න උත්සා කරන්න ඒ සත්‍යය තුළ තහවුරු වෙනවා. ධර්මය තුළ තහවුරුව වෙන ඒ තහවර වෙනකොටම කද වෙන්නේ තමා තුළ පවතින කෙලෙස් ගතිකත්වොය. කෙලෙස්මත පිහිටපුකම කැඩිල අන්ඩ පටන්ගන්නවා. තමා තුළ පිහිි කෙලෙස්මත පිහිටපුකමක් තියෙනවා නම්. ඒ කෙලෙස්මත පිහිටපුකම අයිංහල යන්ඩ පටන් ගන්නවා. ඒ කෙලෙස් මත පිහිටපුකම අයින් වෙන කොට තමයි ඒ ශනාවකයා. පාරගත ස්වභාවයට එකතු වෙන්නේ. අර ධර්මී අ බුදුරජාන් සිට වන්ද දිකැන පාරගතෝ බලවිරිය සමංගී කියලා. පාරගත බවට ශ්‍රාවකයා එකතු. ඒකයි එ පාරගත භාවය කියන් තම මෙතනැන අස්මිං ෝකං පර ලෝකං ඒවන් පෙච්චන සෝචති. පාරගත භාවේ අස්මා ලෝකා පරං ලෝකා. මෙලෝවද පරලෝද කියන දෙලොවම, අතර ඒ ශ්‍රාවකයට නැවත නැවත දෝලනයවීමක් දකින්න ලැබෙන්නේ නෑ පින්නවත්න. එතුට මෙලෝ පරලෝ දෙලෝම දෝලනවීමක් නැතිනි සමකද වෙන්නේ අස්මා ලෝකා පරං ලෝකං ඒවන් පිච්චන සෝචති එබඳු ආකාරයකට ජීවිතයක් නන්තියන්නේ බන්ඳු ශ්‍රාවකයා තුළ සෝකකරන බවක් නෑ එයා තුළ සෝකකරන බවක් ඇත්ති නෑ පන්නත්නේ ඒ ඒ ශ්‍රාවකයා තුළ ස්ථාවරත්වයකට එනවා ඒ ශ්‍රාවකයා ස්වභාවෙන් මේශ්‍රාවකයා ස්ථාවරත්වයකට එනවා. එතටේ ස්වභාාවෙන් මේ ශ්‍රාවකයා ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකූල ස්ථාවරත්යකට එනකොට ඒ ස්ථාවරත්තයට ආපු ශ්‍රාවකයා තුළ පින්වත්නේ අභ්‍යන්තරදේ බාහිරදේත් මන්නාව දෙනගන්න ශ්‍රාවකත්වයක් එන්නේ අපිට අභ්‍යන්තර හේතු වැට හිෙන්නෙත් නෑ අබියන්තර හේතුමකක්ද සවිඥ්ඥානික කය වැටහෙන් නැතිකමට අපට හිතෙනවා. ඒ සවි්ඥානිික කය මම මම වෙමි කියලා. අ්‍යන්ත හේතු වැ හිෙන්නේ බාහිර හේතු වැට හිෙත් ඇමගද භාහිර ේතු කියන්නේ. බාහිර අරමුණුවල පදන ම අපට තේරෙෙනෙත් නෑ. ඒ බාහිර අරමුණුවන ලෝකයේ සකස්වලා තියනෙ මොනවිදියට අපි කියලා දන්නත් නෑ පන්නත්නී. එතුට ඒ සකස්සලා තියෙන විදි අපි ධන්නේ නැතිකම නිසාම පින්න්නත්නී? ඒ ශ්‍රාවකයා තුළ නැවත නැවත අනාගතයට දුක සකස්වෙන මට්ටම මේ ජීවිතයක් තමයියාට තියෙන්නේ අනාගතයට නැවත නැවත දුක සකස්වෙන මට්ටමක් තියෙන නිසාම එයායින්න අරබුදයක එතට අරබුදේ සමනය කරගන්න ශ්‍රාවකයා විසින් මෙබඳු ආකාරයකට විමසා බලන්ට ඕන එතොට අභ්‍යන්තර හේතුද බාහිර හේතුද මනාව වටහා ගන්න වානං නවත දුක සකස් නෝනාකාරයට ම අ්‍යන්තර හේතුද බාහිර හේතුද මනාව අවබෝධ කරගන්නවා නං ඒ මන අවබෝධ කරගන්න ශ්‍රාවකයා තුළ මතු එන්න ඕන දෙයක් තියෙනවා. මොකදද ඒ අනාත්මේ පදනම් විනාකාරයට හේතු ප්‍රත්තිය විමසා බලනක අනාත්මේ පදනම් විනාකාරයට හේතු ප්‍රත්තිය විමසා බලනිික පටිච්ච සමුපාදය අංගටික භාවනාමය වසින් උඩට පහළට අනුලෝම ප්‍රතිලෝම වසිං විමසා බලනික. එතකොට අර ආත්ම දෘෂ්ටිය පුද්ගල භාවය බාහිරට පණවන්නත් බැරි බව අභ්‍යන්සරයට පනවාගණ්ඩත් බැරි බව අවබෝධ වෙනකොට ඒ ශ්‍රාවකයක් පාරගත වෙනවා ඒ පාරගත වෙනකොට වගකීම දෙන්නට පුළුවන් පුද්ගලයෙක් සම්සිද්ධක්කයාට වැටහෙෙන්නෑ ඒේතුන් නිසා හටගන්න පලධර්ම ටික මත අවිද්‍යාව පදනම් වෙනකොට ඒ පලධර්මටිකම නැවත හේතුවක් වෙළ අනාගත පලධර්ම නිර්මාණය කරන බවමයි වැටහෙන්නේ. එතකොට එක පුද්ගල භාවයකින් වටිනාකම යන්නේ ටික බොහොම ගැඹුරරිින් විමසල බලන්න කොට සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැති බවමයි වැටහෙද. අවිද්‍යාව අවිද්‍යාව කියල කතා කලාට අපේ සිතේ මතුුණු ආවේනිකම තත්ත්වයි අවිද්‍යාව කියල කතා කලාට පන්නත්න අවිද්‍යාව උපදවන උත්සහයක් කදත් සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නෑ සංස්කාර මත දුක සකස් වෙනවා හිත විසංකාර ගත වනානන් දුකක් නෑනීද කිය අපි කතා කලාට පන්නත්නී සංස්කාර උපදවන හේතු අවිද්‍යාව කියල කතා කළට කෙනෙක් දෙයක් පුද්ගලයක් විදිහට අපට ගණ්ඩ පුළුවන් සාරයක් වටිනාකමක් පදනමක් අර්තයක් ලෝකය ඇතුළි නෑ එකයි අපි ධාර පි්ච සමුපාදය ඔසේ විමසන භාවනාමය කවුසල්ලයක් ඇතුළේ මේ විදියට විමර්ශනය කරනම කත්ද සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නෑ අවිද්‍යාවට නෑ පින්න්නේ තමානිසා සංස්කාර උපදින බව අවිද්‍යාව දන්නේ එම අවිද්‍යාවට සවිඥ්ඥානිිකත්වයක් නෑ මම නිසා තමයි සංස්කාර උපදින්නේ ම නිසා තමයි සංස්කාර උපදින්නේ කියලා මෙහෙම අවිද්‍යාව දන්නේ. එම සවිද්‍යානිකත්වයක් අවිද්‍යාවට නෑක ධර්මතාවයක් විදිට යැපි බලන් ලෝන. අවිද්‍යාව විසින් හිතා මතා සැලසුම් සහගතව සංස්කරූපද වන්නේ නෑ පින්න්නත්නී. අවිද්‍යාවෙන් ඉතා වැදගත්දේ තමයි අවිද්‍යාවෙන් අන්‍යව, අවිද්‍යාවෙන් පරිබාහිරව සංස්කාර ූපදවන කෙනෙකුත් නැති බව. එන ලොක ධර්මතාවයක් පවති නොමකක්ද අවිද්‍යාව ප්‍රත්තිය කරගන සංස්කාරනම් වූ පලය හටගන්නවා. එක ධර්මතාවයක් ඔන්න ඔය විදියට යම් කෙනෙක් දකින හැකියාව තමයි පින්වත්නේ සච්චං දම්මෝ ධර්මය කෙලකය. ඒ හේතු පල ස්වභාවය සත්්‍යය. ධර්මීකය ඔන්න ඔ රටාවට විමසනයක. ඒ රටාවට විමසගණ්ඩ තනම් තිවුණු නුවනක් කහදාගන උත්සාහවත් වනයක දීතු එළඟට චාගෝ චාගෝ කියල කියන්නේ සම්පූරනීම කෙලෙස්ටික අතහරල දාලා පාරගත භාවයට එකතුවීම පිණි ඇතුළ ලෑස්ති කරගන්නික.මන්න මිබඳු විමර්ශණයක් තිබ්බෝතයා සසරදුක නිමා කරගන්නෝ. එතර ඒ සසර දුක නිමාකරගන්න ශ්‍රාවකයා විසින් මේආකාරයට විමසගෙන ඇතුලාන්තේ සකස්කර ගන්න ඕන ඒ විදියට ඇතුළන්තේ සකස්කරගත්තොත් එයායිඒ කාන්තවසිං අවබෝධය කරා යානවා. එයාට ලෝකයේ අභ්‍යන්තර හේතුවල අරබුදයක් පෙන්නිිත් නෑ බාහිර හේතුවල අර්බු දෙයක් පෙන්න්නිත් නෑ. ඒනිසා අභ්‍යන්තර හේතුවල වටිනාකම ප න්නිත්නෑ බාහිර හේතුල වටිනාකමක් පෙන් නිිත් නෑ ඒ වටිනාකමක් නොපෙනෙන තැනක තමයි සම්පූර්ණින් සෝකයේ බැහැර කලා වෙන්නේ පාර්ගත වනා කියල කියන්නේ. කොට එතන තර දෙතරම පැනවින්න එලෝ මෙලෝ දෙතරම පැනවින්නේ ඒ දෙතර පැනවින්නේ අ්‍යන් ඒ දෙතර පැනවිෙන තැනක අභ්‍යන්තරය සෝකයේ පවතිනවා. හැඩීම වැලපීම පවතිනවා. ඒකයි අර පාරගත භාවයට පත්වෙච්චි කෙනාට දෙතර පැනවින්නේ නැත්ති. එතට තමයි අප එකතු වෙන්න ඕන්න ඔබ හැමදිනාටම මේ උතුම් දේශනාව නිවන් පිණිසම හේතුවේවා කියලපි අදි.